මේ රටේ වැඩ කරන ජනතාව ගැන සංවේදී නැති වර්තමාන රජය තවදුරටත් මේ රටේ වැඩ කරන ජනතාව පීඩනයට පත් කිරීම සඳහා ගෙන එන පනතක් පිළිබඳව. ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා මේ දේශීය ආදායම් සංශෝධන පනත කියලා පනතක්. මේක පනත ගිය සතියේ අඩුගානේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයවත් තිබුණ නැහැ. හදිසියේම අපිට දැනුම් දීලා මේක හවස 4:00 සිට 7:00 දක්වා පාර්ලිමේන්තු කාලයේ දික් කරලා ඊයේ සහ අද දවස් තුල විවාද කරලා සම්මත කරගන්නට තමයි උත්සාහ කරන්නේ. මොකද්ද මේ කඩිමුඩිය කියන පනත? මේ පනත අදාළ වෙන්නේ මේ රටේ විශ්‍රාම අරමුදල් වලට. දැන් ඔබ මේ කතාව අහන් ඉන්න ඔබ මේ රටේ යම්කිසි විශ්‍රාම අරමුදලකට දායක වෙන කෙනෙක් නම් EPF එකේ ETF එකේ මත යම් සියාකාරික විශ්‍රාම අරමුදලකට ඔබට මේක ඍජුවම බලපාන. මොකද මෙතන මේ පනතෙන් කරන්නේ ඒ විශ්‍රාම අරමුදල් සඳහා වෙන බදු ප්‍රමාණය දැනට තියෙන 114 සිට 130 දක්වා ඉහළ දැමීම. දෙගුණයකටත් වඩා බදු ප්‍රමාණය ඉහළ දැමීම ඉතාමත්ම බරපතල වැඩි කිරීමක්. එතකොට මේ පනත ගේනකොට මෙන්න මේ ආකාරයට ඒ පනත සදාන් වෙනවා. අපි සරලව කිව්වොත් මේ පනතේ තියෙන කතන්දරේ දේශීය ආදායම් සංශෝධන පනත කෙටුම්පත පහත සඳහන් සංශෝධන සඳහා විධිවිධාන සපයයි. භාණ්ඩාගාර බැඳුම් කරවල කරලද ආයෝජන වලින් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හෝ කිසියම් අර්ථසාධක විශ්‍රාම වැටුපු පාරිශෝධක අරමුදලක් සහ අවසන් කිරීමේ අරමුදලක් විසින් ලබන හෝ ලබාගත් ලාභ 2023 ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මක වන පරිදි 30% සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සඳහා වගේ කිය යුතුය. ඒ දෙවෙනි ලයින් එකේ කියනවා එවැනි යම් අරමුදලක් දේශීය ණය ප්‍රතිසංස්කරණ ප්‍රශස්ත කරන ක්‍රියාවලියට සතුටුදායක ලෙස සහභාගී වී ඇතනම් පමණක් භාණ්ඩාගාර බැඳුම් කරවල කරලද ආයෝජන වලින් එම අරමුදලේ ලාභයේ 14% ස්ථාපිත ආදායම් බදු අනුපාතයට අඛණ්ඩව බැඳී සිටිනු ඇත. දැන් මේ මොකද කරලා තියෙන්නේ? ඔබ දන්නවා පහුගිය දවස්වල දේශීය ණය ප්‍රතිහරගතකරණය පාර්ලිමේන්තුවේ විවාද වුණා. ඒකදී අපි ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. ආණ්ඩු පක්ෂය ඒකට සහය දුන්නා. ඊතරදී කියපු දෙයක් තමයි මේ දේශීය ණය ප්‍රතිහරගත කරනකොට ඒක ස්විච්චාවෙන් කරන දෙයක් කියලා. ඊතරදී අපි කොහොම අර්ථසාධක අරමුදලට විශාල හානියක් වෙනවා කියලා මේ දේශීය ණය ප්‍රතිහරගත කරන්නේ හරහා බිලියන ගාණක පාඩුවක් වෙනවා කියලා අපි පෙන්වා දුන්නාම රජය කිව්වේ මොකද්ද? නෑ 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 මේක ස්විච්චාවෙන් කරන දෙයක්.